අපි මේ යන්නේ 1977 අවුරුද්දට. ඇගේ ආදර කතාව. යසපාද නානායකාර නිර්මාණය කරපු 4 වෙනි චිත්‍රපටය. අපේ සිනමාවේ රස සාගර හැදු සිනමාකරුවා. ඔහු මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ මොහමඩ් එච් ඕමාර් සමඟ. මේ මොහමඩ් එච් ඕමාර් එක්ක තමයි යසපාලිත ඔහුගේ මුල්ම අධ්‍යක්ෂණය කරන්නේ. තුෂාරා කියන චිත්‍රපටය. බොහොම විජයමාලනී යුවළ තාම ඉහළට ගෙනාපු ඒ වගේම යසපාලද නානායකාර කියලා 80 දශකයේ 70 දශකයේ 80 දශක යනකම් අපේ ජනප්‍රිය සිනමාවේ ඉහළින්ම සිටි සිනමාකරුවා විතරක් නෙමෙයි. ඔහු තමයි සිනමාවේ පිළිබඳව අවංකවම ඒ මතවාද සමග අපිට ගැටෙන දේවල් තියෙන පුළුවන්. නමුත් අවංකවම සිනමාව වෙනුවෙන් කතා කරපු සිනමාකරුවෙක් තමන් විතරක් නෙමෙයි අනුන්ගේ සිනමාව ගැනත් කතා කරපු සිනමා ව්‍යාපාරය ගැන පෙනී හිටපු පුද්ගලෙක් තමයි යසපාලද නානායකාරයා. යසපාලද නානායකාර කරපු මේ ඇගේ ආදර කතාව චිත්‍රපටේ කතාව දිබස් රචනයත් ඔහුගෙන්මයි. චිත්‍රපටයට සම්බන්ධ වුණ කතන්දර කීපයක් කියන්නටත් ඕනේ. මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කළේ වි වාමදේවන්, සංස්කරණය කළේ බර්නාඩ් රජිනෝල්ඩ්, සංගීතවත් කළේ PLA සෝමපාල, ගීත රචනා කළේ ශ්‍රීනිහල් ජයසිංහ සහ අජන්තා අරණසිංහ. මේ චිත්‍රපටයේ එන ගීත කීපයක් ඔබේ මතකයේ ඇති. ඔබ මාගේ නෙත් දෙක වාගේ, එචා ජෝතිපාල සුජාතා අත්තනායක, ඒ තරහා වී යනවාද එච්.ආර්. ජෝතිපාල, මේ ගීතත් අතිශය ජනප්‍රිය රන්වන් සිනාපෑ මනෝ මාලිගාවේ එච්.ආර්. ජෝතිපාල, ඈත බලා පාවී බලා ඇන්ජලින් ගුණතිලක සහ සිරි පෙරේරා, දැන්ද ආදරේ ශෝක සදන්නේ ඇන්ජලින් ගුණතිලක, සන්තෝෂේ සංගීතයේ දෙන්නම් එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක, ගොයම පීදුනා සැප පෑදුනා එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක, ඒ වගේම ඔබ මාගේ නෙත් දෙක වාකි ඉතාම ජනප්‍රිය ගීතයක්. මේ ගීතේ වරයක එච්.ආර්. ජෝතිපාල විසිනුත්, පසුව සුජාතා අත්තනායක විසිනුත් මේ චිත්‍රපටයේ ගායනා කරනු ලැබුවා. චිත්‍රපටයේ වේශ නිරූපණයෙන් ජෙරික් ප්‍රනාන්දු, කලා අධ්‍යක්ෂණයෙන් ලයනල් සිල්වා, සටන් අධ්‍යක්ෂණයෙන් පියදාස විජේකෝන්, නැටුම් අධ්‍යක්ෂණයෙන් හොනරල් ප්‍රනාන්දු, ශබ්ද පරිපාලනයෙන් නිමල් වීරක්කොඩි, රසානාගාර පාලනයෙන් IA ජොහර් දායක වුණා. චිත්‍රපටය රූපගත කරේ සිලෝන් ස්ටුඩියෝ ආයතනයේදී, නැත්නම් ලංකා චිත්‍රාගාරයේදී. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සෝනියා දිසා, නාත් ගුණසේකර, ගීතා කුමාරසිංහ, ශාන්ති ලේකා, පියදාස විජේකෝන්, බැප්ටිස්ට් ප්‍රනාන්දු, මාක් සමරනායක, ඇන්තනි සී පෙරේරා, BS පෙරේරා, එඩී ජූනියර්, තෙරේසා වීරසිංහ, චන්ද්‍රලාල් ජයවර්ණ, පර්ල් වාසුදේවි, චිරෝමාලා සමග අද දේශපාලන වේදිකාවේ අපූරු චරිතයක්. හර්ෂණ නානායකාර ඔ මේ චිත්‍රපටයේ ළමා නළුවා හැටියට හොරඟපෑවා. දැන් මේ චිත්‍රපටයේ කතන්දරය මේ චිත්‍රපටයේ තිරගත වුණේ මරදානි ගාමිණී සිනමාහල ඇතුළු සිනමාහලවල. චිත්‍රපටයට පාදක වෙන්නේ එක්තරා පවුලක දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඔවුන් ගඟක නාන්න යනවා. මේ නාන්න යනකොට එක දරුවෙක් ගහගෙන යනවා. තාත්තා සම්පූර්ණයෙන්ම උත්සාහ කරනවා මේ දරුවාව බේරගන්න. හැබැයි අවාසනාවට බේරගන්න හම්බෙන්නේ නැහැ. මේ දරුවා පාවෙලා ගිහිල්ලා අලි බලන මනුස්සයෙක් විසින් මේ දරුවව රැක ගන්නවා. ඊට පස්සේ ඔහු ගාව තමන්ගේ දරුවෙක් හැටියට හැදෙනවා. මේ අතරවාරයේ අනිත් දරුවා ධනවත් වෙලා ක්ලබ් එකක අයිතිකාරයෙක් හැටියට ජීවත් වෙනවා. මේ ඔහු හොම ධනවත් එක්කෙනෙක්. මේ අතරවාරයේ අර අලි බලන තැන ඉන්න දරුවා සිරිපාල කියලා නම් වෙලා ගමේ ඉන්න රූමත් ගෑන් ළමයෙක් එක්ක මිත්‍ර වෙනවා. මේ අතර ක්ලබ් එකට අයිති ඔරුවන්ගෙන් මේක ගන්න එහේ ඔහුගේ මැනේජර් නැත්නම් විජේට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අයිතිකාරය පන්නලා නැත්නම් සිරිපාලගේ සහෝදරයව පන්නලා. ඒ වෙලාවට උදව් කරන්නේ නාලිනී නැමැති ක්ලබ් එකේ ඉන්න ඩාන්සර් නට උදව් කරනවා. මේ අතරේ මේ ඔරුවන්ගේ මුදල් පහර ගන්න ගිහපු උත්සාහය වෙනත් තරුණෙක් නැත්නම් අර සිරිපාල ඇවිල්ලා බේර ගන්න. සිරිපාලට හොඳට සින්දු කියන්න පුළුවන්. මේ නිසා ක්ලබ් එකේ චාන්ස් එකක් ලැබෙනවා. මේ ඒ අවස්ථාවේ ගමේ තිරික්කල තරඟයක් තියෙනවා. මේ තිරික්කල තරඟයේදී තිරික්කලේ සිරිපාලන තිරික්කලේ අනේ ගලවන්න හැදුවට ඒකට අවස්ථාව හම්බෙන්නේ නැහැ. නමුත් එයාගේ යෝතියක් සුදු මැණික කියලා එයා මේකෙදී මැදිහත් වෙලා සිරිපාලට සාධාරණ ඉෂ්ට කරනවා. කොමනක් මේ කතාවේ අවසානයේදී මේ සහෝදරවරුන් සියලු දෙනා එකට හම්බ වෙනවා. මේ චිත්‍රපටයේ සිරිගේ චරිතය රඟපෑවේ අපේ සටන් නළු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු. එතකොට සෝනියා දිසා තමයි සුදුමැණිකගේ චරිතය රඟපෑවේ. අනික් තරුණිය කාන්ති ලෙස රඟපෑවා
ගීතා කුමාරසිංහ මොකද ගීතාගේ මුල් චිත්‍රපටි වලින් එකක් ගීතා කුමාරසිංහ රංගපාපු හැබැයි අය ආදුනික බවක් පෙන්වන්නේ නැතුව රංගපාන්න දන්නවා පියදාස විජේකෝන් අනෙක් කළද නිරූපණය කළ නාත් ගුණසේකර තමයි අර සහෝදරයාගේ චරිතය රංගපෑවේ මේ චරිතය මේ කතාව බොහොම ආයාසයෙන් ගැටගසාගෙන තමයි පෙන්වන්නේ උඩ ගහලා තිබුණේ කොහොම වුණත් මේ චිත්‍රපටියේ රංගපෑමවත් එහෙම ප්‍රමාණාත්මකව තිබුණේ නැහැ මේ චිත්‍රපටයේ රංගපෑමේ අවධානය යොමු කරගත්තේ ඇන්තනි සිපිරේරත් ශාන්ති ලේකත් ගීතා කුමාරසිංහත් පීඑල් සම්පාලගේ ගීත අනුකාරක වුණත් ඒවා හරි ජනප්‍රිය වුණා චිත්‍රපටය යසපාලිදගේ බොහෝ චිත්‍රපට මෙන් සාර්ථක වෙච්ච චිත්‍රපටයක් නෙවෙයි චිත්‍රපටය කිසිම සිනමා හලක දින 50ක් තිරගත වුණේ නැහැ මේ චිත්‍රපටය ගැන පසු කාලෙක මම යසපාලිද නානායකර මහත්මයාත් සමග මොකද යසපාලිද අපේ සිනමාවේ අපිට සිනමාව ආදරය කරන්න පොළඹ බොහෝ සිනමා කරුවෙක් මේ වගේ චිත්‍රපට කිහිපයක් ගැන ඔහුගේ චිත්‍රපට ලැයිස්තුවේ මුල් යුගයේ තිබෙනවා තුෂාරා චිත්‍රපටයට පස්සේ පිටපිට අසාර්ථක වෙච්ච චිත්‍රපට කිහිපයක් ගැන පාලිත යසපාලිද නානායකරගෙන් මම විමසා හිටියා පාලිත අයියා අපි ආදරයට කිව්වේ ඔහු ඔහුගේ උපහාසාත්මක ගිනව දාලා කිව්වා මේවනේ අර පළවෙනි ෆිල්ම් එක අච්චර දිව්වනේ මොකද තුෂාරා දවස් 120 ගානක් දිව්වා බොහොම අත්‍යසාර්ථකයි ට්‍රෙන්ඩ් එකක් හදපු චිත්‍රපටයක් ඉතින් මගේ ඔළුව ලොකු වුණා මං හිතුවා මං කරන ඔක්කොම මම තමයි දන්න කෙනෙක් නෑ ආයි කිසි කෙනෙක්ගේ දේවල් ඇහුනේ මේක තමයි හරි කියලා දෙකක් තුනක් වරදිනකොට තමයි දැනගත්තේ අඩේ වරදින තැන් තියනවා කියලා මං හිතන්නේ යසපාලිද නානායකර ඒ කියපු දේ අපිට අපේ ජීවිතයටත් වටිනවා වරදුනාම තමයි සමහර විට හරියන්නේ